ragahaladan ata ada andure apadena ata pilisandare pilisandare keseta pilikannata yanna vela thiyenne me kattiya me dawasala aluth deyak gana katha karana e mokadda ragahala kiyala prasangayak water sage kiyana hotel e thiyena kiyala thibba ithin eekata sahabhagi wenna hitapu kasun kalharai umarai දැන් බෑ කියනවා ඒකට එන්න. ඉතින් ඒ නිසා ඒ ෂෝ එක දැන් කැන්සල්. ඉතින් මේ ෂෝ එකට එන්න බෑ කියන හේතුව අපි හරියටම දන්නේ දැනට ආරංචි හැටියට කියන්නේ මේකට ඉරාජ් වීරරත්නත් එනවා කියලා. ඉතින් ඉරාජ් වෙන නිසා මේ දෙන කැමති නැහැ ඒකට එන්න. ඉතින් ඉරාජ්ගේ හොඳම යාළුවෙක් වන පේෂලත් මේ සම්බන්ධව ලයිව් එකක් ගිහිල්ලා එක එක ඒවා කියලා තිබ්බා. ගානට මිනි හරි කපටිනි කොහමදත් පොර හරි කපටි අන්ඩයා පොර ඉතින් දෙපැත්තම ෂේප් කරලා ලයිව් එකක් දීලා ගොඩ ගියා. ඒ වගේම ඔස්ට්‍රේලියාව සංචාරයටත් ඉරාජ්ව ගෙන්නන්න එපා කියලා මිනිස්සු විරුද්ධ වුණා කියලා පහුගිය කාලේ කඩකතාවක් ගියා. මේ ඔක්කොම ඉරාජ්ගේ ප්ලෑන්ද කියලත් මට හිතෙනවා ඇත්තට. වෙන අයට හිතෙන්නේ නැද්ද ඇත්තටම මේ වගේ දේවල් වෙද්දී? මට නම් එහෙමත් හිතෙනවා ඇත්තටම. කමක් නෑ ඉතින් අපි අද යන්න යන්නේ වෙනස් කෑමක්. ඒක මොකද්ද? බජ්ජුන්ඩක් දාලා පළතුරුත් එක්ක හදන කෑම. පළතුරු බත් වෙජිටබල් රයිස්. නෑ ෆෘට් රයිස් අන්නේ ෆෘට් වෙජිටබල් කියන්නේ වෙන දෙයක්. ඔව් මේක හරි ලේසි. මේ වගේ තක්කාලි කපා ගන්නවා ලස්සන්ට. ග්ලව්ස් දාලා දින්නේ. ඔව් තක්කාලි කපා ගත්තා. ඊට පස්සේ ලුණු ලුණුත් ඔන්න වගේ ලස්සන්ට හිරියට කපනවා. මං කපන විදිහ වෙදී ලස්සනයි දැන් කපන විදිහ පොඩ්ඩේ බලා ගත්තා. ඔව් කපන්න කැපිලි පුරුදුයිනේ. ඔව් ඊට පස්සේ ඕකම කපල ඉවරලා ග්‍රැනි ස්මිත් කියලා එකක්. ඒ කියන්නේ ආච්චිගේ කවුරුත් නෙමෙයි. ඇපල් කොළපාට වෙච්ච ඇපල් ඇත්තටම. අන්න ඒවා. අරගෙන ඒවත් ඔන්න විදිහට කපා ගන්නවා. සමහර පොළොවේ සයිස් වගේ කපා ගන්නට. ප්‍රමාණයට. කපලා. අන්න ඒ වගේ එකක් පැත්තකින් පසෙක හෙලන්ට. අම්බර රාන නොදියලා. කමන්නේ කොහොම හරි අන්න වගේ ගන්න හරි අමාරුයි. තියන අන්න ඔහොම තියන්න. ඊට පස්සේ අන්නාසි මං තියා ලෝබයි අන්නාසි කපන්න. එහෙම අහලා තියෙනවා මං ලෝබයි. වයි ෆීට වැඩි ලෝබයි. කමන්නේ මං හදන ඉඳ අද ටිකක් අන්නාසි දාලා මේ විදිහට හදන්න යනවා. ඔන්න ඔය විදිහට කපලා භාජනයක දාලා පැත්තකින් තියන්න. දැන් ඊට පස්සේ චිකන් ටිකක් අරගෙන භාජනයකට දාලා මේ වගේ හොඳට තම්බ ගන්න. කපන හැටි පෙන්වුවේ නැහැ මොකද කැතයි කපන විදිහ. අත කැතයි අනම්මන එක එක කියනවා කතා. ඒ නිසා මං හදන්නේ පෙන්වන්නේ. ඊට පස්සේ මේ වගේ අර මූඩි අරලා ඒකට දාන්න අර අමු ඇපල් ටික කොළපාට එක ඔන්නෝම දාලා ඒක හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ඒකට අන්නාසි දාන්න. අන්නාසි ඊට පස්සේ ඒකටම දාන්න තක්කාලි. තක්කාලි ඩිංටුෂ් කියලා දාන්න. ඩිංටුෂ් කියලා දාලා ඒක ඔන්න වගේ හැන්දක් කරගෙන කලවම් කරන්න. ඕකදී හැමදේම කියන්නේ නැහැ. ලේසින් කලවම් කරන්න ඔන්න වගේ. ඊට පස්සේ ටිකක් කරලා තැම්බුනෙන් පස්සේ ඒකටම ලුණු ටිකක් දාන්න. ඉතුරු වෙච්ච තක්කාලි තිබ්බා ඒවත් වැටුණා. කමක් නැහැ. ඕකේ දාන්න. දාන්න. දාලා ඒකත් හොඳට කලවම් කරන්න. ඊට පස්සේ ඒකටම මුද්දර පළන් ප්ලම්ස් කියලාත් කියනවා. එතකොට සුල්තානා කියලාත් කියනවා මේකටම. දාලා මේ වගේ කලවම් කරන්න. මං දන්නවා මේ වගේ බෑ. මේ ගොඩක් ෆාස්ට්නේ. මං ෆාස්ට් හොඩලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට මිරිස්සුයි කහයි දාලා කලවම් කරනවා වගේ ෆාස්ට්. කලවම් කරලා ටිකක් කළ යනකොට ඒකට ඔලිව් ඔයිල් ඔය තියෙන්නේ. ඔලිව් ඔයිල් ටිකක් දාන්න. එතකොට අමුතු ගතියක් එනවා. තෙල් කලින් දැම්මනේ තියෙනවා. ඊට පස්සේ බත් ටිකක් ඔය වගේ බත් ටිකක් දාන්න. ඊට පස්සේ ලුණුත් පොඩ්ඩක් දාන්න ඒකට මදි කියලා හිතනවා නම් කලින් දැම්ම නැති නිසා. ඊට පස්සේ ඒකටම අන්න වගේ ගාලික් ඇන් ජින්ජර් පේස්ට් ඔය ලස්සන පේස්ට් ඔක්කොම. ඊට පස්සේ ගාලික් ඇන් ජින්ජර්. ඊට පස්සේ බිත්තර වගේ බිත්තරේකුත් කඩලා දාන්න වගේ බිත්තරේකුත් දාලා හොඳට ඔයගේ අනන්න. ඊට පස්සේ ආයිසරයක් ලුණු දාන්න මදි නම් ඊට පස්සේ ඉවරයි හදලා. ඕක තමයි කෑම. ඇති දෙයක් නෑ.